biswasa karena anu ya mati tanu turu darupu kali api digin di kadem apa enala dunia ini arabu deh tapi deh muhun deh beno khaltiya ya kadekala khaltiya gatiyutu piyawa gatana me arabu deh me tatu deh moran deh samanya karangan deh puluang kamati buna namut ditto ratavesia awalasan Amerika anuwa ekisima adahasa kate ahunkan dunne ne ekisima adahasa salagilada bahadena ekale ne dan oya jatyantara mulla arumudata yanna kiyala yanawa habai oya awalasan Amerika anuwa genawa cabinet patrikawa jatyantara mulla arumudata noya yutte ai kiyana eka pahadili karanna mokada amaathya mandale athen mantri oru yojana kara mulla arumudata yanna kiyala ohuta onu na me arumudaya ussanna wenna ida harinna ඉඩහැරලා යාගේ දේශපාලන මැච් එක එකස්සේ ගහන්න. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂලත් මේක එපා වෙලා දාලා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමා තේ තියෙන අගමැතිකමත් අරගෙන යා ජනාධිපති වෙන්න මුළු බලය තමා අතට ගන්න. අන්නේ ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් මේ අර්බුදයේ දිහා බලපු නිසා තමයි මේ විදිය උස්සන්න වෙන තත්වයකට මේ රට ආවේ. ඒ නිසා කරු නියෝජකාරක සභා සභාපතිතුමනි දැන් අපිට වගකීමක් තියෙනවා. Merata arajika wenna nodi astavara wenna nodi dandana mat karmaanta sala boho pramaanayak wehila thiyena viduriya kappaduwa visin karmaanta sala pawathwa gane yana berikam handa amudravya aanayane karanna berikam handa rakiya ahimi wenawa dahas karanin me thamai singala hindu aluth avurudda ape jeevithiye ape mulu itihasa kathawema apita ithama ape ratawasiyata ithama awasanawanta kondesi yatate muhuna denna vela thiyena singala hindu aluth avurudda Deng api media balagi nukumak kerumud. Arumud ya ustadnya menengi bahasi apa tay, gedean atenya apa yang mati selai tay, tamat-tama ustadnya bahagia prarthana kerumud. Eh mana tamu arumud kari, tatu ya piye mangkara nupuluan nakare, atarra meda beda pilih bela ketawa, mau beda pilih bela ketekan gak biyutu nade. Karo niyoja kari ke sabah-sabah betumeni, araji katpen bahasi selai senne, antawadi kali kanda yang mana tapi bisa ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නෙවෙයි ප්‍රබුද්ධ ජනතා බලවේගවලට නෙවෙයි අරාජිකත්වයේ උදව් කරන්නේ අප්‍රබුද්ධ අන්තවාදී කල්ලිවලට ඒ නිසා මේ අරාජිකත්වයේ වැඩෙන්න නොදී ඒ අරාජිකත්වයේ වර්ධනය වෙන්න නොදී මේ රට ආරක්ෂා කරගැනීමේ වගකීමෙන් අපි කාටවත් කරහරින්න බෑ දැන් මට කලින් කතා කරපු රාෆ් හකීම් හිටපු අමාත්‍යතුමා කිව්වා ඇමති මණ්ඩලයක් නෑ දැන් ඇමති මණ්ඩලයක් නෑ ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයක් පත් නොකර ඉන්නේ මේ පාර්ලිමේන්තුවෙන් සුදුසු විසඳුමක් තමුන්නාන්සලා අපි යෝජනා කරයිද කියලා බලාගෙන වෙන්නත් පුළුවන් ඒ කොහම වුණත් එහෙම බලාගෙන හිටියත් නැතත් අපට වගකීමක් තියෙනවා ඇඟිල්ල දික් කරනවා වගේම අපි උත්තරයක් මෙතන දෙන්න ඕන ඇත්ත කතාව ගත්තොත් නියෝජකාරක සභා සභාපතිතුමනි අපේ විදේශවත්කම් සංචිතයට අපිට පුළුවන්කම ලැබෙන්න ඕන අපේ කුමන හෝ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කරලා ඩොලර් බිලියන් 4ක් 5ක් හරි එකතු කරගන්න. ඒ විදිහේ උත්තරයක් තමයි කෙටි කාලිනව මේකෙන් එළියට එන්න අපිට තියෙන්නේ. ඒ ඩොලර් බිලියන් 4 5 හරි එකතු කරගන්න බෑ තිබ්බ ආණ්ඩුවට. ඒ තිබ්බ ආණ්ඩුවට ජාත්‍යන්තර විශ්වාසය තිබ්බේ නෑ. අපේ රටට කැමති රටවල් පවා අකමැති තත්ත්වයකට පෙරළුණා. ජපානය වගේ රටකුත් තරහ වුණා. චීනය වගේ රටකුත් තරහ වුණා. එහෙම අපට උදව් කරපු රටවල් තරහ කරගත්තු ආණ්ඩුවකට මේ ඩොලර් බිලියන 4 5 ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බෑ. ඒ නිසා පළවෙනි කොන්දේසිය අග්‍රාමාත්‍යවරයාගේ සිටේ තිබුණු ආණ්ඩුව ඉවත් විය යුතුයි. නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් අපි ඇති කළ යුතුයි. ඒ අන්තර්කාලීන පාලන තන්ත්‍රය සියලු පක්ෂ නියෝජනය වෙන පාලන තන්ත්‍රයක් විය යුතුයි. ඒ නව අන්තර්කාලීන පාලන තන්ත්‍රය මගින් අපේ විදේශවත්කම් සංචිතය සවිමත් කරන ඩොලර් බිලියන් 4ක 5ක ඒ අරමුදයට උත්තර අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කර ලබා ගත යුතුයි. එමගින් ඇතිවන ශක්තිය විදේශවත්කම් සංචිතයේ ශක්තිමත් වුණොත් ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි අපි රේටින්ග්ස් වලින් අපි මේ ඉන්න තැන ඉඳන් එකෙන් උඩට එන්න පුළුවන්. රේටින්ග්ස් වලින් අපිට උඩට එන්න පුළුවන්. එතකොට රේටින්ග්ස් වලින් උඩට ආවම ලෝකයේ අනිකුත් මුල්‍ය ආයතන අපිත් එක්ක ගනුදෙනු කරන්න දැන් වාගේ බය වෙන්නේ නැහැ. අපේ රාජ්‍ය බැංකුවලට අපේ රටේ බැංකුවලට වෙන රටක බැංකුවකින් දැන් ණය ගන්න බෑ.
වෙනද බැංකු ණය ගන්නවා. මේ වගේ ඩොලර් හිඟයක් ආවම දැන් ණය දෙන්නේ නැහැ. මුලින්ම කරන්න ඕනේ අපේ විදේශ වත්කම් සංචිතය ශක්තිමත් කර ගැනීම. ඒකට මිත්‍ර රටවල් වලට විතරක් නෙවෙයි පාරේ ඉන්න මිනිස්සුන්ට විශ්වාසය තබන්න පුළුවන්. කෙටි කාලීන පාලන තන්ත්‍රයක් අන්තර් කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවාලීම. ඒ පිහිටුවන ලද පාලන තන්ත්‍රයේ මගින් අපේ මිත්‍ර රටවල් සමග සාකච්ඡා කොට මෙන්න මේ ඩොලර් බිලියන 4-5 අප මුදල අපිට ලබා ගන්න ඕන මේ විදේශ වත්කම් සංචිතය ශක්තිමත් කර ගන්න. එතකොට අපි වෙනවා රේටින්ග්ස් වලින් උඩට. එතකොට අපිට පුළුවන් මුල්‍ය ආයතනත් එක්ක ගනුදුරු කරන්න. නැවත මේ අභියෝගය අපිට කලමනාකරණය කරන්න පුළුවන්. ඒක කරන්න නම් ලෝකේ රටවල් විශ්වාසයේ තියෙන අපේ රටේ මිනිස්සු විශ්වාසයේ තියෙන නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවාලීම අත්‍යවශ්‍යයි. ඒක නොකර ඊයේ මං අහගෙනයි හරින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යතුමත් මේහා සමාන අදහසක් කියලා තිබුණා. ගරු නියෝජක ආරක සභාපතිතුමනි මම මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමා ගැන මම කනගාටු වෙන ඇත්තට මෙතුමාට මේ වගේ තත්වයකට පත් වෙන්න එතුමාගේ සහෝදරයා අවලස්සන ඇමරිකානුව කටයුතු කිරීම ගැන කෙසේ වෙතත් දැන් මේ පරිච්ඡේදය අවසන් ඒක අපි පිළිගන්න ඕන මහජන විශ්වාසය හදන්න බෑ ඒව තවදුරටත් එල්ලගෙන ඒ නිසා ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයක් ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කොහේ වුණත් මේ අමාරු වෙලාවේ මිනිස්සු අපි ගන්න තීරණ දිහා බලන් ඉන්න වෙලාවේ වගකීමෙන් මිදිලා කර හැරලා මේ විපත වෙන්න තම තම විවසනයක් කරා යන්න අමතක කරන්න එපා රට ඇතුලේ මේ විදිය ආපදාකාරී තත්වයක් ඇති වුණා මේ තත්වෙන් වාසි ගන්න වෙන වෙන රටවල් ඒ අර්බුදකාරී තත්වයෙන් ප්‍රයෝජන ගන්න වෙන වෙන අය ඒ නිසා අද පාරට බහලා ඉන්නේ ගොඩාක් වෙලාවට තරුණ දරුවෝ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගත්තු දරුවෝ ඒ අයගේ මධ්‍යම පන්තික ජීවිතයට තමයි අභියෝග එල්ලලා වෙලා තියෙන්නේ ඒගොල්ලෝගේ ජීවන රටාවට තමයි අභියෝග එල්ල වෙලා තියෙන්නේ. ඒක තමයි මේ ඒගොල්ලෝ පාරට ඇවිල්ලා බෝඩ් එකක් එල්ලගෙන පෙන්වන්නේ. ඒ නිසා ඒ හැම කෙනෙකුටම පිළිගන්න පුළුවන් වෙන විදිහේ මම හිතනවා ආචාර්ය හර්ෂ මා එක්ක එකඟ වෙයි කියලා. තමුන්වහන්සේ ටිකක් ප්‍රබුද්ධව මේ දිහා බලන කෙනෙක් අපිට මේකේ දේශපාලන පන්දු ගහන්න ගියොත් පන්දු ගහන්නවත් මොනවා කරන්නවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ අර්බුදයේ ව්‍යසනයක් කරා ගිහිල්ලා ව්‍යසනය කොහෙන් කෙලවර වෙයිද කියලා ඒක තමුන්වහන්සේලාට කියන්න බෑ අපිට කියන්නත් බෑ. කවුරු හරි හිතනවා නම් ඒ අර්බුදයේ ව්‍යසනයක් වෙලා ඒකෙන් පාර කැපෙයි කියලා කැපෙන්නේ පාර වෙනකොටවත් නෙවෙයි සොහොරට කැපෙන්නේ පාර දේශපාලන කනත්තට ඒ නිසා මේ වෙලාව මුළු මහත් රටවැසි ජනේ ජනයා අපි ඒ අපේ දිහා බලාගෙන ඉන්නේ ඇයි මුකුත් නොකරන්නේ ඇයි මේක ගොඩ දාන්න බැරිද ගොඩ දාන්නේ නැද්ද ගොඩ දාන්න පුළුවන් එවුන් ටිකක් ඔතන නැද්ද උන් ටිකට එකතු වෙන්න බැරිද මේවා තමයි මහජනයාගේ ප්‍රශ්න මහත්වෝ මේවා තමයි මිනිස්සුන්ගේ හදවතේ ඇවිලෙන ප්‍රශ්නේ. අන්නේ ප්‍රශ්නෙට උත්තර නොදී මගහැර යන සියලු දෙනා මේ අරුතේ වර්ධනය වෙන්න ඉඩ හැරලා බලාගෙන ඉන්න නිකම්මු කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මෙහෙම තත්ත්වකදීවත් අපිට බැරි නම් පුරුල් මනසක් හදාගෙන යම්කිසි න්‍යාය පත්‍රයක් හරියට හදාගෙන කොළයකට අරගෙන කළ යුතු වැඩසටහන කොළයකට අරගෙන එකඟතාවයක් ඇති කරගෙන මේ වගේ තත්ත්වකදීවත් අපිට අන්තර්කාලීන පාලනයක් පිහිටවලා මේ අයාලේ යන රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට ඇදගෙන මේ රට නැවත පාලිත තත්ත්වයකට අරගන්න අපිට බැරි නම් මොකද මේ දෙසී මහජන නියෝජිත ලාභ මේකේ ඉන්නේ